දිරේම් පින්න්නවාන රාසය උටයුප් නල්ලෙකත මං අදවලටි කියල දෙන්න හදන්නේ මස්මාලු බිත්තර වගේ දේවල් කන්න නැති නිර්මාංශ කෙනෙක්ට ලේසියෙන්ම රසට වගේම ඉතාමත් එක්මනට හදාගන්න පුළුව නිර්මාංශ සැන්විච් රසිපි හතරක් ගැන මේක නිර්මාංශ කෙනෙක්ට විතරක් නෙ මේ ධනය වෙලාවක එමනැත්නම් පින්කමක් වෙලාවක එමත් නැත්නම් වෙජිටේරියන් ටීපාටියකට වගේවනත් මේ සැන්විච් හතරම හොඳටම ගැලපෙනවා එවගේම මේ සැවිච් හතර. කට වෙනස්රසයන් හතරක්තමයි ගේන්නේ ඉතිං අපි බලමු කෝමුද මේ සැන්වි ජර්ග හදාගන්නන්නේ මොනුව අද අපට ඕන කරන්න කියලා ඉස්සෙල්ලාම්මං කියල දෙන්න හදන්න මෙන්න මේ සැන්වෙච්චක හදාගන්න කොමු දෙ කියලා මේ සැන්විච්චක හතාගන්න අපට ඕන වෙනවා හීනිවට කපාගත්ත කෑරත් හීනිවට කපාගත්ත ගෝවා ගොඩක්පුංචවට කපාගත්ත ලඕනු තක්කාලේ අමමිරිස් තක්කාලිගන්න කුට දක්කාලිවෙල ඇයට කොටස්ටිකකායිං කරලගන්න අමතරවා අපට මේක හතාගන්න ලුණු ගම්බිරිිසා මයෝනිස් සෝන වෙනවා මෙ මයෝනිස් ගන්නකොට විජ්ටේරියන් කෙනෙක් නං අපට එගලස් මයෝනිස් ගන්න පුළුවන් ඉසෙල්ලාම මේ කපාගත් එලලු ටික මේ විදියටම භාජනයකට දාගන්නවා. ඔයාගේ රසේ හැටියට මේ ගන්නේ එලවලු ප්‍රමාණයන් අඩු වැඩිකරන්න පුළුව ඉටවසම මයෝනිස් එකතු කරගන්නවා ච මෝොනිස් ඒමනත්න එක්ගලස් මයෝනිස් අපට වෙළඳ පලින් මිදදීගන්න පුළුවන් ඉට පසෙමම ලුණු ගම්මිරිස්්ටිකක් එකතු කරගන්නවා කැමිතිනම් මේකට දෙහි චුට්ටක් එකතු කරගන්නත් පුළුව ඉඩු පස්ස මේක හොඳී කලවන් කරගන්න ඕනේ මේ සැන්විච්චක හද්දි මෙන්න මේ මිශ්‍රණය අපට කලින් හදල තියාගන්න පුළුවන් කලින් හදල තියාගන්න ඕන තක්කාලි කලින් එකතු කරගන්න එපා අපි සැන්වෙච්ච එක මැදට පුරුවන්න සූදානම් වෙනවෙලාවට තක්කාල එකතු කරගන්න එවගේම මේක තියල තියෙනකොට ශීතකරනයේ පහළ කොටසිෙන් තියල තියන්න. ඊළඟට ම පාම්පෙත් අක්කාර ගැන මේකේ බටර්ගාගන්නවා හොඳ පෙති දෙකේ මේ විදියට බටයගා ගන්න කැමිතිනම් පාම්වල වාටයත් එක්කම අපට ගන්න පුළුවන්. ට පස අපි හදාගත්ත මිශ්‍රණය මේක මැදින් තියල පාම්පෙත්ත වහගන්නවා. සුදුගෝ වෙනුවට දම්ගෝ පාවිච්චි කරන්න පුළුවන් ඔොමො මිරිස්සනුවට මාළු මිරිස් එහමනත් නම් බෙල්පෙප පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සැන්විච්චික අපි හදලී වරයි මේක කැමති ආකාරයට අපට කපාගන්න පුළුවන් අපි පළම ඊළංඟ සැන්වෙච්චක කෝමද හදාගන්නන්නේ මනවදෝනි කරන්න කියලා ින් විච් එක තිික් වැඩිපුර කාලයක් නරක්වෙන නැතිව තියාගන්න පුළුවක් ම මේකට අල මිශ්‍රණයක් තමයි මදර තාල තියෙන්නේ මේකට මං අරගෙන තියෙනවා අල පුංචිවට කප පුලෝනු අමමිරිස් සහ කරපින්චටිකක් කැමතිනම් මේකට යන සසාල් කරබුණන ටි කුරඳු පපතු ටික් කුඩු කල්ල එකතු කරගන්න පුුවන් මේක හදල ගොඩක් වෙලාවක් තියාගන්න ඕනන අලටික ස්ටීම් කරල තම්බගන්න අපි මිශ්‍රණය එහෙමනම් හදා ගම්මු මං ඉසල්ල තෙල්ටිකක් භාජනයකට දාලා තෙල්ටිකරත්වෙනකොට ලෝනු අමු මිරිස් සහ කරපෙන්ච ටික දාලා හොඳින් බැදගන්නවා මෙටික ටිකත් එම්පරාදුනාට පස්සේ මල් ලොනු ිකක් එකතු කරගන්නවා ඉට පස අල ටික අලටික එකතු කල්ලා හොඳින් කලවන් කල්ල අපට මේ අුටික හොඳින් පොඩිකරගන්න ඕනේටලට් පෙස්ටික හදනවාගේ අලටික හොඳින් පොඩිකරගන්න හැන්දක් කේමරඇත්නම් මෑශරයක් පාවිච්චි කරන්න පුළුවන් මෙතිීනැපී පොඩිකරගත්තා අලමිශ්්‍රණය මේකටම ගම්මිස් ටික්කුත් එකතු කරගන්නවා. එනසාල් කරමලටිකුලඳ පොතිදාන වන තෙන්පරාදුවට දාගන්න ඕනේ. ට පාම්පිති දෙකක්කාරගෙන අප පේස්ට එක තමයිමං ගාගන්නේ කැමතිනම් බටයගාගන්නත් පුළුවන් ඉට පස අපි හදාගත්තාල මිශ්‍රණේ තියල අනිත් පාම්පෙත්තෙන් වහලා කැමති හඩකට කපාගන්න පුළුවන් මේකත් ගොඩා රසවත් වගේම ටිකක් වැඩිපුර වෙලාවක් තියාගන්න පුළුවන් ඉති අප පොට සැවිච්චක හදලී වරයි අපි බලමු ඊළඟ සැංවිච්චක හදාගන්න කොහොමද කියලා මේ චිස්ථාල ටිකක් සරට හදාගන්න රසම රස් ස ච්චේක හදනි කහොම දෙ කියෙල තමයි දෙැම්මං වාලට කියල දෙන්න හදන්නන්නේ මේ සවිුච්චක හදාගන්න අපට ඕන වෙනවා ලූනු පෙති ටිකක් ඒවගේම බෙල්පෙප තක්කාලි මේ වගේ පෙතිකපළමං අරගෙන තියෙනවා බට ටිකක් මේ විදියට රත්වන්න තියලා බටරෙක රත්වෙන ගොට අපි කපාගත්ත ලූුණු පෙල්පෙප තක්කාලි පෙති මේ වගේ තියල ටිකක්මම බැදගන්නවා. පාම්පෙත්ති දෙකක් කාර ගැන ම බටර්ගා ගන්නවා ඉළඟට බටගාපු පාම්පෙත්තේ අපි තෙළෙන් තම්බගත්ත බෙල්පෙප තක්කාලේ ලූුණු කැමති හැඩකට කැමති ප්‍රමාණයක් මේ විදිහයට තියාගන්න පුළුව. ට පස මේකට ලුණු කුඩු ටිකක් ඒවගේම ගම්මිරිස්කුඩුටිකක් දාගන්නවා ඉට පස මේකඩින්ම චිෂ්ටික් දාගන්නවා මං චෙඩ චිීස්තම යිදාගන්න කැමතිනම් ොසලල්ල චීස්ටිකක් එමලත්න චිස් පෙත්තක් ුණත් මේකුඩින් තියාගන්න පුළුවන්. ඉට පස ඇනිත් බාම්පෙත්තෙෙන් හල පෑන්නේ එකක විනාඩියක් දෙකක් විතර මදරස්නයෙන් රත් කරගන්නවා ඔබි මෙම රත්කරගන්න චිෂ්ටිකටිකක් දියවෙන්න ඕන නිසා. අපි ටෝස්කරගත චීස් සන් ච්ච එකක ප මේ විදිහයට ම කන්න එමනත්නම් පිළිගන්නවන්න පුළුවන් එමනත්නම් මේක විධ හැඩේට කපුල පිළිගන්නවන්න පුළුවන් ඉතින් අපි චිස් සැන් විච්චක හදලේ වරයි අපි බලමු ඊළඟ සැන් විච්ක හදාගන්න කොහොමද කියලා මේ සැන් විච්චක මන්ටිකක් වැනිලසට තමයි හදාගන්නේ මස් සැන්විච්චක විශේෂයම පුංචි දරුවන් සඳහා ගොටාක්ස දුස්වෙ. මේ සැන්්ච එක හදාගන්න ඉසල්ලාම් පාම්පෙත්තක් මේ වගේ අරගෙන ටෝස් කරගන්න ඕනේ ලාවට වගේ බ්‍රවුන්් පාට වෙනකා මේ විදිර ටෝස් කර ගත්ත පාම්පෙත්ත උඩ ම බට ටිකක් ගාගන්නවා මේ බට වෙනුවට ජෑම් චොකලට් ක්‍රීම් මෙහමනැත්නම් පීන් බට කැමති දෙයක් ගාගන්න පුළුවන් ඉට පසම මේකට සීණ ටිකක් එකුතු කරගන්නවා චොකලට් ක්‍රීම් මෙහමනත්න ජෑම්භගේ ගන්න ඕනන් සිීනයකුතු කරන්න අ වශ්‍යන හ ඟට හොඳතට ඉතුරු කෙල්ගෙටියක් මේ වගේ පෙති කපළමන් සැන් විච්චයකුඩ මේ විදියට තියාගන්නවා මේකට කැමති පළතුරුවර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් ට ටෝස් කර ගත තව පාම් පෙත්තික මේක වහලා කැමති හැඩයට කපල අපට රස බලන්න පුළුවන් ල ඉතිං අපි රසසා හතරයකින් ක්‍රම හතරකට සන්නන්න චෝර්ග හතරක් හදාගත්ත ඉති මංහිතන ඔයාලට මේක් කොඩ ප්‍රෝජනවතේසාහ කොඩක් ඇමති වීමේ ෙසිපි වට කියලා ඉති විදිට ඔයාලත් හදල රස බලන්න මේ වගේ අලුත් වඩිය එකකින් අපි ආයම හම්බවමු